උපසිරු දෙනාගේම නායක ඒ වගේම අපි ආදරය කරන ගරු කරන අපි තිලක් මැතිතුමා කිව්වාගේ ප්‍රතිපත්ති ගරුක කාන්තා නායිකාව රෝස්සිරි නායක මැතිතුමින් අවසරයි දෙන්න දෙදරන්න අපුලියක් දෙන්න. ඒ වගේම මේ සටනේ පෙර ගාම් ගමන්කරුවෙක් හැටියට අපිට සහයෝගය ලබා දුන්නු සහෝදර අපේ අයිය කෙනෙක් වගේ ඉන්න දේශපාලනේ රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමාට හොඳ අපුඩියක් දෙන්න එතුමා එතුමාගේ කාර්යභාරය සතිප්‍රේමනාන්ද මැතිතුමාට මේ අපේක්ෂාත් ලැබීමට විශාල ශක්තියක් බවට පත් වුණා. ඒ වගේම හිරුනිකා මැතිතුමිය, ඒ වගේම අපේ මිත්‍ර හර්ෂ කිසිල්ලා මැතිතුමා, ඒ වගේම ටයිටස් මැතිතුමා, ඒ වගේම අපේ අනුරාධ ගුණරත්න මැතිතුමා ඇතුළු සියලුම අපේ නාගරික මන්ත්‍රීවරු, ඒ වගේම සංවිධායකවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, අපිත් එක්ක එකතු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, සියලුම සංවිධායක මණ්ඩලය, මාධ්‍ය මහතුන්, පොලිසිය මහතුන්, ඒ වගේම දහසක් බලාපොරොත්තු ඇතිව අවුරුදු 25කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරේ ජයගාන ප්‍රේමදාසට පස්සේ ඉතාමත් ආදරෙන් බලා ඉන්න තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අපිත් එක්ක මේ අවස්ථාව එකතු වෙන සියලුම දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ ආදරණීය ප්‍රදේශවාසීන්ගේ අවසරයි. මයික් මණ්ඩ කතාව කරගෙන යන්නම් සහෝදරුනි, මොකද සදිප් ප්‍රේමදාස මැතිතුමයි නැහින්දා. දැන් බලන්න පොඩ්ඩක් ඔබතුමාලා මේ දෙන්න දිහා. එක්කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ, අනිත් එක්කෙනා සදිප් ප්‍රේමදාස. දැන් කණ්ඩායම දෙක දෙපැත්තට තරහ දෙකන දාන්න. දැන් මේ පැත්තේ ඉන්නවා සදිප් ප්‍රේමදාස මහත්තයාට මේ අපේක්ෂාත්වය ලබා දෙන්න මේ සටනේ මුලේ ඉඳලම සටන් කරපු දෙන්නෙක් ඉන්නවා රංජිත් මන්දුම් බණ්ඩාර රෝසනායකයි. ඒ දෙන්නත් එක්කම ඉන්නවා ඊට එහා පැත්තේ ඉන්නවා හර්ෂ දිසිල්ලා. මේ පැත්තේ ඉන්නවා හිරුනික. මේ පැත්තේ ඉන්නවා බුද්ධික පතිරණ. මේ පැත්තේ ඉන්නවා හරින් පරයන් අජිත් පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, තල තාතුකෝරලා, චන්ද්‍රානි බණ්ඩාර. දැන් මේ කණ්ඩායමේ ඉන්නේ සියලු දෙනාම හොරකම් කරන්නේ නැති දක්ෂ කණ්ඩායමක් තමයි අපේ එක්සත් ජාතික පක්ෂයේ අපේ ගොඩේ ඉන්නේ. එමන 77 කැබිනට්ටුව නැවත නිර්මාණය වෙනවා. ජේ.ආර්.ලා ප්‍රේමදාසලා, ගාමිණී ලලිත්ලා, නැවත රංජන් විජේරත්න නිර්මාණය වෙන කැබිනට්ටුව තමයි 2019 ජනාධිපති වශයෙන් සදිප් ප්‍රේමදාස මහත්තයා පත් වෙනකොට පත් වෙන්නේ. ඒ හින්දා සහෝදරනි, අපේ කුණු මිත්‍ර දෙකක් තුනක් එකක් දෙකක් ඉන්න පුළුවන්. මම නෑ කියන්නේ. එකක් දෙකක් කුණු මිත්‍ර අපේ තියෙන්න පුළුවන්. ඔය හිනා වෙන්නේ. ඕනම දැනක කුණු මිත්‍රයන් දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි මේ වැස්සට, මේ සුනාමියට ඒ කුණු මිත්‍ර ටිකක් හොදලා යනවා. ඉතින් අපේ තියෙන්නේ අපේ ඉන්න සදිප් ප්‍රේමදාස මහත්තයා කිව්වා දූෂිතයන්ට මේක අවස්ථාවක් නෑ කියලා. ඒ හින්දා සහෝදරනි, අපේ ඉන්නේ නියම බඩු ටිකක් එක්සත් ජාතික පක්ෂේ. දැන් මේ පැත්ත, එහා පැත්ත බලන්න තරහදී. එයින ගෝඨාභය රාජපක්ෂ, එයා පැත්තේ ඉනවා මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝජිත රාජපක්ෂ, තිටි නැත්නම් තුතු මොකද ඒ රාජපක්ෂ, ඊට පස්සේ නිරුපමා රාජපක්ෂ, ඊට පස්සේ ඩේජේ ආච්චි. මේ සියල්ලටම පස්සේ ඔන්න නියම බණ්ඩික ඊට පස්සේ එනවා. කවුද? ඉමල් වීරවංශ. ඕන බොරු සාදුකෙන් පෙළියුන් දැන් ඉදින් නැගිටියෝ කියලා එක ෂර්ට් එකක් ඇඳගෙන පුස්මයිතිගේ දේශපාලන කාර්යය. දැන් කොහමද? නෝනා ජම්බු ගෙඩිය වගේ දෙලිමකට දාලා ඉන්නවා ගෙම්ම පොලේ ගෙවුවා. කොහමද අනිත් එක ගෙම්බම් පිළා? ඊට පස්සේ ඉන්න එයා පැත්තේ මහින්ද ආනන්ද. මේ පැත්තේ ඉන්න රත්තරන් තුකා මල්ලි. තව නම් ටික කියන්න බලන්න. එස්.පී. දිසානායකගේ. මහින්ද රාජපක්ෂ වගේ ප්‍රේමී. එමයි කියුවේ. දැන් කොහමද? දැන් මහින්ද රාජපක්ෂ හොඳයි. ඒ ඉන්න වාසු අපේ යාළුවා වාසු. ඉවම් ගෝඨාභය රාජපක්ෂ වගේ එකෙක් මිනිමරුවේ කිසිම ආකාරයක රටේ ජනාධිපති වෙන්න හොඳ නැහැ කියන. අපේ එහා පැත්තේ ඉඳලා ඉඳලා ඇත්ත කියන වාසු. අයි බත්ගුල්ලා. ඊට පස්සේ නා දිනේෂ්. ඊට පස්සේ නා ඔහුගේ ටීම් එක වඳුර ගුණවර්ධන වයිමා. ආ බත්ගුල්ලා. එක නමක් කියන්න හොඳ නමක්. නම් දෙකක් මම හර්ෂමන්ත මම හොයාගත්ත නම් දෙකක්. එකක් ඉන්නවා බාලසූරිය කියන හොඳ ගතිගුණ තියෙන හොඳ දේශපාලනයක් තියෙන එක මහත්තෙක් ඉන්නවා තරුණ මහත්තෙක්. තව ඉන්නවා අපේ නැහුම් ගැන කිව්වම නරකෙවුන්ට මම කියන්නේ හොඳ එකෙක් කියපෙන්. අපේ ඉන්නේ නරක එකයි දෙකයි ඉන්නේ. ඒ පැත්තේ ඉන්නේ හොඳම එකයි දෙකයි. අනිත් සෙට් එකම සහෝදරනි රට කණ්ඩායම. හැබැයි ජාතිකත්වය විකුණනවා. රාජපක්ෂ මේ ජාතිකත්වය මතක් වෙනවා. අපේ රට බුදුමාතරයක් මම මෙරට තියෙනවා. අපුණ ගහන්න අපේ අම්මලා නැන්නේ අනිත් අම්මේ ජම්බු ගෙඩිය වගේ මූ රටරති නාගරේ බලලා කණෙන් කටේ මේරෙවයි.
එරටේ මිනිස්සු හැබැයි අහු වෙනවා. සමහර මිනිස්සු අහු වෙනවා මේ කතාවට. එරට තේරෙනවා. යුවන් බේරලා අහු වෙනවා. ඉතින් සහෝදරනි, ජාතිකත්වයේ මුගේ තියෙන්නේ දේශපාලනයට එනකොට විතරයි. දැන් කොම්පන්ජිනේ නඩුව මම කරා. කොම්පන්ජිනේදී මෙතන දන්නවා අපේ මුස්ලිම් මන්ත්‍රීවරු කවුරුත් ආවෙ නැහැ බයට. මම ගිහලා දැස්සාම කොම්පන්ජිනේදී මට ගෝඨාභය රාජපක්ෂ බයිලයක් කිව්වා අපේ හමුදාවේ මාතෘ අතේ. හමුදාවේ මාතෘ නැත්ත 50ක් විතර මගේ ඉස්සරහ. මට දැන් පොඩ්ඩක් තකිදයක් ඇතුළේ නැමෙ බය නැහැ. බය දන්න මිනිහෙක් නෙවෙයි මට නුගේගොඩ පොලිසිය පස්සට යන්න කියද්දි මම වෙඩි තියපන් කියලා මට වෙඩි දෙකක් තිබ්බා. අපේ 2001 දැය වගේ යන බබා මෙදී ඇදුන මට. ඒ දෙක දෙක වැඩිලා ඕමාරි අයෙක් ගිහලා රෝසලෙම හැත්ති ඇතිකම නෝනා පිටේ ආපතර පැන්නා ජම්ප් එකක් දැම්ම නේම. මට මතකයි. අඳුරු ගෑස් ගහලා මම නඩු දාලා මගේ නඩුව තමයි අද පොලිසිය පාවිච්චි කරන්න ආව බලය දීම සම්බන්ධයෙන් සුජිව සේනසිංහ නිරේව රජයට. අපි ආවා පොලිසිය මහත්තුන්ගේ හොට බාව පුකර වෙන්නේ DIH ලා වැවුලවා කකුල්. අනිවා අනේක ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මහත්මියට කතා කරන්න ආවතනකොට DIH කියනවා ගණ්ඩ කාර්ය ගන් DIH බයින්න බෑ. හොටාගේ ගහන කුඩු වෙන්න ගත්තේ නැත්තම් ශිරාණි බණ්ඩාරනායක නෝනා කියනවා අනේ වස්තුවේ ගණ්ඩෝ වාහනේ වස්තුවේ ගණ්ඩ කියලා බයට. මහත්මියට කතා කරන්න දෙන්නේ දැන් මහත්මිය මම තමයි. සහෝදරනි OIC ට මං හිතන්නේ රෝහස රෝසන මහත්මිය කතා කරලද මගේ කඩුවේ OIC නම් දන්නේ නැත්නම් අපි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ නැහැ. මහත්මා දේශපාලනයක් අපේ මන්ත්‍රීවරු කරන්නේ. හර්ෂවත් දේවල් බලන්න. අවද දාවත් අපි බලකාමක් කරන්නේ පොලිසියට. ඒ ඉන්න පොලිසිය 100%ක් අමුදාවේ 100%ක් ඡන්දේ බාද දෙන්නේ මේ පාර මෙරටේ ස්වර්ණ යුගයක් බිහි කරන දක්ෂම අපි ආවේ මේ රටේ ජනතාව රජකරන්න DS ලා ඩඩ්ලා ජෝන්ලා JR ලා ප්‍රේමදාස ලා තමන්ගේ දේපල දන් දීලා ගියපු නායකයෝ රනිල් වික්‍රමසිංහ ලා රාමිල ලලිත් ලා එයින සහෝදරනි අපි අපේ මුදල් වියදම් කරම ලක්ෂ 7ක් වියදම් කරන මාසයකට කාන්තා දිරිය වෙනසලාන්ට 10000කට ආසන්න ප්‍රමාණයක් මගේ අම්මා බලා ගන්නවා ළමයි 80ක් අනාථමඩව කුවර මගේ අයියලා අපි ඒ අපි සෛනික දෙන්නේ එක නඩත්තු කරන්න එහෙමයි අපි දේශපාලන නැතුව සමාජ සුභසාධනය කරන්න සෞතුරු. අපිට අවශ්‍ය කරන්නේ බුදුමල්ලගේ ආදරය, ගෞරවය, ප්‍රශංසාව, අපුලිය විතරයි. අපි ඒකයි දේශපාලන කරන්නේ. අපිට සල්ලි එපා. අපිට බඩිකාඩ් එපා. තනියම පියලවන්නේ හැන්දෑවේ. පයින්නයින් පස්සේ. ඒ ඉන්න සහෝදරනි, බුදුමල්ලා තීන්දු කරන්නේ තාලකන්නි රාජපක්ෂ පවුල බුදුමල්ලා මම විශේෂයෙන් මානව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ කොට්ටේ මන්ත්‍රීවරුන්ගේ බුදුමල්ලා අනුමත කරනවද රාජපක්ෂලා කරපු දේවල්. අර්ෂමාත් දන්නවා අපි කෝප්පෙක ඉන්නවා. කෝප්පෙකේ අපි බැලුවා එයාලන්තා සමාගමේ පාඩුව බිලියන 450යි. බිලියනක් කියන්නේ මිලියන 1000ක්. බිලියනක් කියන්නේ ලක්ෂ 10ක්. කොරමෙන් කියන්නේ ලක්ෂ බිලියන 40 බිලියන 45යි අවුරුද්දකට. කොර අවුරුදු 10ක් නිකන් දෙන්න තිබ රටේ ජනතාවට තාලකන්නි රාජපක්ෂලාගේ සුමියට ටිකට් හතරක් දුන්නේ කියලා ලාභ ලබා ගත්ත එයාලන්තා සමාගම පාරගෙන තමන්ගේ මස්නාට දීලා එක කාබාසනය කරා. දැන් කියනවා තවත් පාරයක් දෙන්න කියලා. මීනා ගැවුවා සතිමත් දැම්මා. ආඩුව බිලියන 100යි. චෝකම්ම ගිනාවා බිලියන 80යි. අලන්න සහෝදරනි අපිට බාර දෙනකොට බිලියන 8000ක නෑක් බාර දෙනවා ගියේ. කොම්පේ මන්ත්‍රියෙක් මන්ත්‍රි කෙනෙක් අහනවා බිලියන 8000 උනේ එක 10 12000 උනේ කොහොමද කියලා. ගොම් නරක. 15 දී අපිට බිලියන 8000ක් දුන්නාම ආදායම් නෑ. හම්බන්තොට බලයි ආදායම් නෑ. මත්තල ගුවන්තොට වලින් ආදායම් නෑ. නිලුම් කුලෙන් ආදායම් නෑ. කරේ සුදු hali. පගා ගහන්න පොලිස් ගහන්න කොහේරි මොනවාරි හැදුවා. හැබැයි විශාල මුදලක් 100%ක් වේදම් වුණා. ඒවා දූෂණයට ගියා. බැංකු වල තැන්පත් වුණා. අපෙන් අහනවා කෝ දඩුවම් කරාද ඇල්ලුවද කියලා. දැන් ප්‍රකාශ කරන්න අපි දඩුවම් කරාද? දැන් බැග්දාඩි නැරුව උඩ දඩුවම් කරාද? සදා මුසෙන්ට දඩුවම් කරාද? හිට්ලර්ට දඩුවම් කරාද? අල්කයිඩා මොකද නායකයා මොකද ඔසාමා බින් ලාඩන් දඩුවම් කරාද? කොහෙද ලෝකේ උන්ට දඩුවම් කරේ කරන්න බැරි වුණා? ඇල්කපෝන්ට ඇමරිකාවේ දැම්ම නඩුවක් අදු ගැනීම සම්බන්ධයෙන් ඩොලර් 100ක බඩක් ගෙවලා නැහැ කියලා. ඒකේ නුවැල්ලුව. එමනම් සහෝදර රටේ ජනතාව දන්නවා මම හොරගම් කරාද නැද්ද කියලා. බලන්න දරුවෝ තුන්දෙනා. උන්ගේ පවුලේ නමයට මුන්ට බිස්නස් එකක් නැහැ, ව්‍යාපාරයක් නැහැ, රස්සාවක් නැහැ. හැබැයි දරුවෝ තුන්දෙනා බලනකොට 10000කට හීතෙන්ගේ ශැන්ග්‍රිලායේ තාජ්ජගේ දුන්න කණ්ඩ. උන්ගේ ව්‍යාපාරය තමයි දේශපාලනය, ජාතිකත්වය සහ ජාති ජාතිවාදය තමයි මුන්ගේ
ජාතිකත්වයේ ව්‍යාපාරය. ජාතිකත්වය ගැන කතා කරනවා. ඔබන් නීතිය විශ්වාස කරන සම්රාජ්‍යයේ මුස්ලිම්ගේ කල් ගන්න පුළුවන් උට. ගාන කපනකොට. හැබැයි රටේ සංදේ ඉන්නකොට බෞද්ධ ජනතාව වෙනුව අපි කැප කරමු මේ රට. අගේ උත්තර අපි මල්ලිගේ අයිස. බරබර ගාලා කතා කරනවා අපේ මිනිස්සු හංගන්න පුළුවන් කියලා තමයි පපුවට ගහ ගන්නවා ඉලයට කැඩෙන්න. සාටකේ බෙල්ලේ දාගෙන. හක්කේ බුදුරැස්. උගේ බොක්කේ දඩමක් සාදවස්සලගේ. මිනි මරන කොඩිය කාගේද ලොකු කඩනක. අපි හිතුව මාමන්ත්‍රය මරන්න කියලා කොඩිය ගන්න නැතුව තදුලි ඉන්න. අපි අහිංසක නගර කීට ගෑවා. මොකද කර වරද? සුජිල තෙල් සීන වගේ කෙලින් හිටගත්තා තදුලි. මම තෝණිතර නගර ගන්න දෙන්නේ නැහැ කියලා සීච්චගේ. මොකද කරේ? නිකන් මැරෙන්නේ නැහැ වැඩි කියලා. උස්සලා ඉලයට කඩලා හේමස් නහරෙන් ලේ හැදලා පාඩමක් උගන්වන්නේ සහෝදරනි මේ පාලකන්නි පෞරුද ශ්‍රීලංකන් ඉතිහාස පක්ෂේ පොට්ටුව නැවත ඔලෙට ගෙන්නන්න මොකද කරේ මම හිටියා පාර්ලිමේන්තුවේ මමයි දයසිරි දැන් එහා පැත්තට ගිහිල්ලා හිටියා පාර්ලිමේන්තුවේ අපි ශ්‍රීලංකන් බණ්ඩාරනායක වෙනුවෙන් කතා කරන්න ෆයිල් දෙකක් අරන් ආවා නායකතුමා දුන්නේ නැහැ කතාව අපිට දැන් මල නෝන්ඩි අපි දෙන්න ඉන්නවා කැන්ටින් එකේ ෆයිල් දෙක අරගෙන ඉන්නකොට අපිට රාජිතයි හම්බුණා මොමින්සි ලයි කියලා අපි කොමි ශ්‍රීලංකන් බණ්ඩාරනායක ගැන ෆයිල් එකක් හිටන් දෙන්න ආවා මට මෙතෙන් ඩංගින්නේ මැසිව රාජපක්ෂ සරම අඩ මෙයාදි ඇවිල්ලා ඇහුවා මොකද කියලා අපි කිව්වා ශ්‍රීලංකන් බණ්ඩාරනායක මේ බොරු චෝදනාවන් නේද මොකද අපි කිව්වේ යකෝ මේ කැන්ටින් එකේ අපිට මූලට කිව්වේ බණ්ඩාරනායකට ගැහුවා යකෝ අපි පොන්සේකටත් ගැහුවා යකෝ අපිට කඩදාන්නවා ඕනෙකට ගහනවාකෝ කියලා කියවුණා අඩ කියෙන්න ඇවිල්ලා පලයන්කෝ කියලා කිය මගෙන් ඉතින් කට බ්‍රේක් නෑ රාජිත රාජිත මගේ අතින් අල්ලගන්න අල්ලගෙන ඉලියට එනකොට දුව මල්ලි ඒ රට ගිහිල්ලා තියෙන තන බලපන් කියලා එහෙම කියලා අද රාජිත රාජිතගේ මහත්තය ඇමරි ඇමරි එතන ඉන්නවා එතුමාට මතකයි එතුමාට මතක් කරනවා මම ආදරෙන් සහෝදරෙක් වශයෙන් ඔබතුමා රෙදි ඇඳගෙන ඔතන ඉන්නේ කියලා එහෙනම් සහෝදරනි මූ මරන්නේ නිකන්නේ මූ මරන්නේ පාඩම් ගන්න ලසන්තට ගැහුවා ලසන්තර ඌර මරන උලකින් යනවා මැරුවේ වෙන උනම් වෙඩි කියලා මරනවා ඌ මරන්න හිම නෙමෙයි මූ මරන්නේ තොපිලා එකෙක් අපිට විරුද්ධ මොකද කොට වෙනත් බස් කිව්වේ මට විරුද්ධ අපිට විරුද්ධ කියලා හිතන්න එපා කාර ගලවගෙන යන්න පුළුවන් මේ කියන මූ කියන්නේ මරන්නේ යකෝ එහෙම බවුලත් මේ රටේ ජනතාව තමන්ගේ මේක තමන්ගේ දරුවන්ට වෙනකන් තමන්ගේ සහෝදරයන්ට වෙනකන් අපේ රටේ මේ කාලකන්ණි බව ඇඟේ ලේ මස් නහර වැඩ කරන්නේ තමන්ගේ කිට වෙනකන් මේ අපේ අයියට වුණොත් අපේ අම්මට වුණොත් තමයි අපිට තේරෙන්නේ ශ්‍රී දූෂණේ සීයක් කරනවා අම්මා තුර එතකොට තමන්ගේ දුවට ඒ දූෂණේ රැක් නොවුණා නම් ඒක දැනෙන්නේ කමක් නැහැ අපේ දුව නෙමෙයි කියලා එතන අම්මේ කියන්නේ අපේ ආදරණීය ජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඔබතුමාලා හිතන්න තමන්ගේ දරුවන්ට සෙල්ලම් පිටණයක් කරන්න උන් කාර්යයක් ගියා ආමුදුරේ පාගැද්දි මහනුවර මේ පාර ආමුදු මොකද ගෙන්නේ ශාරුක් ඛාන් එංගුව ගෙන්නන්න බැරි ඉන්න බඳු සමරසිංහ යාර පිම්පන් උන් දෙන්න ගෙන්නලා මේ පාර ගෙන්නන්න බැරි ඉන්න එනවා නලු සහෝදරී කරන්න පුළුවන් මේ හැප්පුණා මං හිතර මේ එහා පැත්තේ පාරේ වාහනේ දාගෙන ගියා වෙන වේගන් ආවා පොලිසියෙන් ආවා වාහනේ දාගෙන ගියා ඒක තමයි අපිට ගැස් ඩ්‍රයිවර් හමුනේ ඇක්සිඩන්ට් වුණු වාහනේ එතන කකුල් දෙක කඩුවේ හැප්පුණා මිනිස්සයාගේ තාම මරණයක් නැහැ මේ වගේ පවුලකටද මේ බය දෙන්නේ රොකට් ඇරියා පොඩි එකා දෙවියන් රට ගියා හමුදාවට බැඳියා ලොකු එකා එක්සෑම් කරෙත් නැහැ නීති විභාගේ වැඩිම ලකුණු ගන්න ගා වුණා විනාඩි 45 ඇතුළේ හිටියේ ඔබතුමාලා මේ පවුලද මේ රටේ කවුරු වරි හැංගිලේ වැඩ කරනවා නම් කොට්ට නාලේ කොටලා නැත්තා නිකන් හරි ඔබතුමාලා හිතන්න පොඩ්ඩක් බලන්න සුජීව සේනසිංහල හර්ෂ දිසිල්වල රෝස් සේනානායක රන්දි මන්තු මණ්ඩල හිරුලි කාලා අපේ කොහෙවත් අපි පදාවක් ගත්ත කියලා අපි අමාත්‍යංශික තියනවාද කියලා බලන්න ඔයාලා අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට ඒකයි කිව්වේ ඔබතුමා අර දීන්දුවක් ගන්න අපි කොහේ හරි අපේ චෝදනාවත් ඔප්පු කරන්න ඕනේ අපිට නේද චෝදනාවක් තියෙනවා ඔබතුමාට හිතෙනවා නම් අපි මොනවාරි වරදක් කරලා තියෙනවා කියලා අපිට දෙන්න එපා අපි ඔබතුමා ඕනේ අපි අයින් කරන්න අපි අයින් වෙනවා නේද අර්ශ අපි අයින් වෙනවා අපිට හිට උනත් දේශපාලනේ අයින් වෙන එක ලොකු දෙයක් නෙමෙයි එයින සහෝදර ඔබතුමා හිතන්න ගාමීන ලලිත ජේ.ආර්.ලා ප්‍රේමදාසලා වගේ නියම කැබිනට් වගේ එක්සත් ජාතිපක්ෂ නැවත නිර්මාණය වෙලා තියෙනවා එයින ඔබතුමාලා දීන්දුවක් ගන්න 52යි සජිත් ප්‍රේමදාස මහත්තයාට වයස නීතියට ගරු කරනවා කිසිම වැඩපාරක් නැහැ අවුරුදු 25ක දේශපාලන ඉතිහාසයක් තියෙන අභියෝගය වලට මූණ දීලා හම්බන්තොට ගිහිල්ලා සැපෙන් දුකට බහැලා ජනතාව වෙනුවෙන් වැඩ කරපු නායකයෙක්ට රටක් දුන්නොත් කොහොම කරයිද අමුරේ නිවාස අමාත්‍යාංශය අපි ඔබතුමාට පොරොන්දු වෙනවා නැගෙනහිර බටහිර කොළඹ ජනතාවට නිවාසක් නැති සෑම කෙනෙක්ටම 2025 වෙද්දී
සියයට හැටක ජනවරමක් ගන්න යබිදදා විසිමයි ගතුමා ඉදිරි නැවතෙන්නේ. එයින්ද සහෝදරනි වැඩ කරන්න පුළුවන් වැඩ පෙන්නපු වැඩ ඉදිරියේ කරන නායකයෙක් තමයි සදිප් වෙනස් මාත්‍යා කියන නීතියට ගරු කරනවා. එතුමත් එක්ක ඉන්න හොඳ කණ්ඩායම බලන්න සහෝදරනි මහවැලිය ගම්මුදා ඇඳලු කර්මාන්තය ජනසවිය මේව කරාට පස්සේ අපිට රට දියුණු කරන්න බෑ. අවුරුදු 25ක් මෙරට නීතිය ගත්තා. ඇයි එක්සත් ජාතිපක්ෂ නායකයෙක්ට ජනාධිපති වෙන්න බැරුණා? එයා අපේ නායකයෝ ඝාතනය කළා. ප්‍රේමදාස ධර්මනි දිසානායක ලලිත චතුරපති රංජන් විජයරත් අසියාදි ගුණසේකර ප්‍රේමචන්ද වීරසිංහ මල්මාරච්චි ගාමිණී විජේසේකර නායකයෝ නමයක් කේලිබඩ ප්‍රතිගානායක ගාලා බිම දාලා තමයි චන්ද්‍රිකාලා මහින්ද රාජපක්ෂලා බලයට ගෙනාවේ. එහෙම නැත්නම් තාම මේ රට කරන්නේ සිංගප්පූර බවට පත් කරලා එතුමිය දේශපාලන වශයෙන් කරේ ගන්න අපුලියකට තුමු නැවත සතිප්‍රේම
ඒ දේශපාලන ගමන තවත් ශක්තිමත් කරගන්න. ඔතුමාලා තීන්දුවක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකව ඉන්නවනම් ගිහිල්ලා කියන්න ගෙදර ගිහිල්ලා. ආලපන් මේ පවුලකට මෙහෙට බාර දෙන්න මම මොකද? සදීප් ප්‍රේමදාස මහත්තයාට මේක බාර දුන්නොත් වැරදි ආවත් එහෙම වෙන්නේ නැහැ. වැරදි ආවත් බලාපොරොත්තු නොවුණ ඒ සංවර්ධනය ආවේ නැත්නම් ඔබතුමා ටික වෙනස් කරන්න පුළුවන්. හැබැයි රාජපක්ෂට දුන්නොත් ගෝඨාභයට දුන්නොත් ඔබතුමා හිතන්න එපා නැවත මේ රටේ බය ගන්න පුළුවන් කියලා කිසිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකට අවුරුදු පහක් යනකොට ගෝඨාභය රාජපක්ෂ එන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි බැරි වෙලාවත් ලෝකයේ අවාසනාවන්ට අපේ අවාසනාවන්ට ආවොත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු පහෙන් ගෙදර යන්නේ නැහැ. ආන්න පොලිසිය මාතුරෙන් අහලා බලන්න. හමුදාව ගෙනල්ලා හමුදාවේ එක කොටසක් අල්ලගෙන හමුදා පාලනය ගෙනල්ලා අවුරුදු 25ක් මේ රටට රඳ දෙනවා. එයින් තමයි සහෝදර මේ රටේ ජනතාව පැහැදිලි තීන්දුවක් ගන්න නොවැම්බර් 16 වෙනිදාට පත් කරගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමන නීතියට ගරු කරන ජනතාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් ජනතාව රජකරන ආපු ඒ අපේ තරුණ නායකයා රජකරන එතුමාලා ජනතාව රජකරන එතුමාලා එතුමාව ජනාධිපති වශයෙන් තෝරගන්නේ නොවැම්බර් 16 වෙනිදා. අපි ආගමේ එහෙමනම් සහෝදරනි ඒ අපි 16 වෙනිදාට අපි ඡන්දය පාවිච්චි කරලා හංසයාට හොද තියාගන්න 17 වෙනිදා ජනාධිපතිවරයා වශයෙන් පත් කරලා නැවත මේ ස්ථානයට රෝසි එක්කයි ටයිටස් එක්කයි කිරිබත් ගන්න අපි නැවත එනවා කියන පණිවිඩය මේ ආදරණීය ජනතාවට දෙනවා. එනවා අපි නැවත අපි අලුත් එක්සත් ජාතිපක්ෂයක් ආරම්භ කරමු. ලක්ෂ්‍යයට පණ දෙන පිරිසිදු නායකයෝ බිහි කරන ජයග්‍රහ ප්‍රේමදාසලා ගාමිණී ලලිත්ලාගේ නෙවි නැවත දක්ෂ කණ්ඩායමක් අපි මේ රට පාලනය කරන්න පත් කරගමු. එමනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය මාධ්‍ය කමිටුවේ